සුබ දවසක් හැම කෙනෙක්ටම ඉතින් අද ඉතාමාආදරෙෙන් ඔබ හැම කෙනෙම පින්නවා දවන් වහසේ වචනය ගැන කතා බහත්තෙක්. ඉතින් අද දවසෙත් උන්වහන්සේ අපට කතා කරන්නව විශේෂම අවසහන කාලේ. දෙවන් වහන්සේ අපට කතා කරන්නව උන්වහන්සගේ වචනය ගැන් අපි අද කතාබහත් කරන්න එන උබසමත්තක්. ඉතින් අද දවසෙත් අපින්නේ ඉතාම තීනනාාම කාලෙ බව බැම කෙනෙ දන්නවා ඉතින් අද දවසෙත් උන්වහන්සේ අපිට කතා කරන්නව පනිවිඩය උන්වහන්සේ අපිට දෙන්නවවේ වචනය, අපේ ජීවිත තුළ ජීවන ඇති කරන්න වූ වචනයක් වෙන පිණිස අපි උන්වහන්ේ තුළ යටත් වෙන්න වශ්‍යයි. මොකද මේ අවසාන කාලය තුළ අපි දන්නවා ඔබ නිතරම අපිත් එක් සම්බන්ධ වෙලා ඉන්න නිසා. උන්වහන්සේ උන්වහන්සගේ සභාවෙන්. උන්වහන්සේ අදාහන අයගින් උන්වහන්සේ බලාපොරොත්තුවෙනි කුමක්දකීනික. ගේ එරිදා කටය සැමරීම බැලුවනන් විශෂම දෙහිවල බද නිලන්ත කතාකරපු උවහන්සේ තුළ කතාකරපු වචනය ඔබ ඇහුවන. උන්වහන්සේ ගොඩක්ම අවසාන කාලය තුළ උවහස සභාාව විශේෂයම මේ සභාවෙන්. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම නිල්බීතකම ලාපොරොත්තු වෙන උන්වහන්සික දරුවන්ගේ. ඒ වගේම බැටලුවවෙෙක් වගේ අහිංසක වෙන්න වශ්‍යයි. ඒ වගේම ඒ කට්ටිගේ හාට් එක ෆර්ෆෙක්ටවෙන්න ඕනේ. සම්පූර්ණු හදවතක් තියෙන්න්න ඕනේ. දෙවන් වහන්සේ කැමැත්ත තේරුම් ගන්න පිණිස. නොකද, අපගේ කැමැත්ත නෙවෙයි මගේ කැමැත්ත නෙමයි පියාණන් වහන්සගේ කැමැත්තැයි අප ජීවිතුළු සිද්ධ පෙන් ඕනේ ඔකට දන්න අපට තියෙන අවුම සේවයක්. නේද පලවෙනික තමයි සේවන් දෙක් තියන පලවෙනික තමයි අපගේ ශරීරයන් ජීවමාන සිුද්ධූ යාගයක් කොට දෙවන් වහන්සට පෝජකරන එක උන්වහන්සට පිළිගත හැකිවපුූ ජාවක් කොට ඔප්පු කරන එක.ඒවගේම දෙවෙනක තමයි දෙවන් වහන්සේගේ කැමැත්ත දැනගන්න පිණිස. උන්වහන්සේගේ හදවත දැනගන්න පිණිස. උවහසගේ කැමැත්තර අනුව ක්‍රියාකරන පිණිස අපගේ සිත් අලුත්කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තන්වීම. ඉතින් ලෝකයාආකාරයට සමාන නොව අපි අපගේ සිත් අලුත්කර ගැනීමෙන් අ්‍යාකාර ඇත්තෝ වෙන්න ඕනේ දෙවන් වහන්සේ එක තම යෙන් බලාපොරොත්තු වෙන්නේ ඉති නිසා විශේෂ මේ සභහාවතුළ උන්වහන්සේ උන්වහන්සේ සනක බලාපොරොත්තුේ ප්‍රධාන ලක්ෂණ තුන ගැන ඉදිරිද අපි තවතවත් වැඩිපුර කතා කරන්නේ ඇයි හරි ඉතින් අද දවසේ මංගෝකට ඇත්තැක ෙදාගන්න යන්නේ විශේෂම මේ අවසාන කාලය තුළ ගොඩාක් මනුෂ්‍යයන් විශේෂම දෙවියන් වහන්සේ අදහන සෙනග. උන්වහන්සේගේ නාමය දරුණ සෙනග. ගොඩක් උන්වහන්සේ අඳනන්නෙ නැහැ ඇත්තටම. උන්වාහසයෝ දන්නවා. ඇද ගොඩාක් කිතුුණු ඇදහිල්ල ගැන කතා කරනවා. ගොඩක් අයට දෙවන් වහන්සේ ගැන විශ්වාසයක්ති නවා. දෙවන් වහන්සේ ගැන ඇදහිල්ලක් ඒ කට්ටිට තිනවා. ඒකටික ජීවිතයේ යම් ගැටු වෙනකොට යම් දේවල් සිද්ධ වෙනකොට. ටය දෙවන් වහන්සේ කරේ විශ්වාස කරනෝ මගේ දෙවියන් වහන්සේ මාවමේදයි නිදහස් කරයි කියලා. ගොඩක් අයට දෙවන් වහන්සේෙන ඇැදහිල්ල ඒ විශ්වාසය තියනවා නොපරෙන දෙගැනයට විශවාසයක් තිනවා අපි එකකතම ඇදහිල්ල විදිරි සඳහන් කරන්නේ. ඉතින් ඒ විශ්වාසය තියනවා ගොඩක් අය චර්්චකට නවා. ගොඩක් අය යාශ්නා කරනවා. ගොඩක් අය නමස්කාර කරන ප්‍රසංසා කරනවා. ගොඩක් දෙවල් කරනවා. හැබැයි ඒ දෙවියන් වහන්සේ එක්ක එකනට සම්න්ධයක් තියනවා. එකෙන දෙවන් වහන්සේ එක්ක සම්බන්ධකමක් ඇති කරගෙනද කියන කාරණාව ගොඩක් වැදගත් මේ අවසාන කාලතු. විශේෂයෙන්ම දෙවන් වහන්සට ඕන අපිත් එක සම්බන්ධවැ පවත්ත. ආරම්භේ පටන් ආදම් මේ වගේ පටන් මේ දක්වාම උවහන්සට ඕනු ඕනේ අපිත් එක්ක සම්බන්ධකම ඇති කරගන්න. එහෙම නැතුව දෙවියන් වහන්සේ කොහෙදෝ දුරක ඉන්නවා හැබැම මෙයා ගැන විශ්වාස කරනවා මංයට ්‍යශ්නා කරනවා. උන්හන්සේ මගේ කාරණාව නිෂ්ඨ කරනවා වන්හන්සේ නාමෙන්ම ්‍යශනා කරද්දී උවහන්සේට පිළිතුරු සපය නවා. ගොඩක් කිතුුණු ඉන්නතන හැබැයි ඒ දෙවියන් වහන්සේ එක්ක ඒ ජීව න ේසු කෘතුස් වහන්සෙත් එක්ක සම්බන්ධකම. එකට එකතුවීම ඒකත්වයක්වීම ගොඩක් අයතරට තම වෙලනෑ. මේ ඉදිරිටෙන කාලය ඉතාම භයානක නිසා සහ ඉතාම තීරුණාත්මක නිසා Yesෙසු කෘතුස් වහසේ මොකක්ද වන්හන්සේ භාමෙන් බලාපොරොත්තු වෙන්නේ කිය කාරනාව තයි. අදි කතා කරන්න ය සහ. ඔබ ඔබ ගැනම් අද විමසන්යයයි අපි අපි ගැනම් අද විමසක් නයනවා. මම ඒ දෙවියන් වහන්සේත එක්කේ සම්බන්ධ කමට ඇතුළත් වෙලාද. නැත්තං මමත් සාමාන්‍ය කෙතුනුවෙක් වගේ උන්වහන්සේ කෙරේ ඇදහිල්ල තියාගෙන උන්වහන්සේ එක් උන්වහන්සේව දුරින්තියාගෙන උන්වහන්සේ යශ්නා කරන කෙනෙක් විතර කියන කාරණාව අපි ඇද විමසන් යන. ඉතින් ඇතෙන්ම යසුස්කෘතිතු වහන්සට ඕනේ ඔබත් එක එකත්වයක්න්න. තුස් වහන්සට ඕනේ අපිත්ත එකක සබන්ධක මැති කර ගන්න ආදම් ඒවඋන්වහන්සේ හදලලා උන්වහන්සට ඕනුනේ ඒ දෙනත්ක සහභාගිත්‍රය දරන්න හැම දාටම මේ දෙන්නත් එක්ක කාලය ගත කර හැබැ මනුෂ්‍යයා දෙවියන් වහන්සින් ඇත්තුනත් පාපයෙන් නිසා අකීකරු කමනිසා ඒත් දෙවියන් වහන්සේ ඒ අයවත හැරියනැ ඒ අයෝ හොයාගෙනාව ආදම් හොයාගෙනාව ආබ්‍රහම් හොයාගෙනාව මෝසෙස්ුවෝ හොයාගෙනාව නැද උන්වහන්සේ න්හසේ නානගත වක්ත්‍රුවරු නැටෝල මනුෂ්‍යයට කතා කර ඒවිතරක් නෙමේ උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාම මුළුමිනි සංහතිය වෙනුවෙන්ම දෙන්න තරම් උන්වවාස මේ ලෝකට ආදරය කරා මුළමිනි සංහතියටම උන්වහන්සේ ආදරේ කර උන්වහන්සේ මනුෂ්‍ය හොයාග එන දෙවි කෙනෙක් ඒ තර මනුෂ්‍යයට ආදරේ ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කුෘුස්සක මැරුණ දවස් තුනකට පසේ මලවුන්ගේ නැකටනාා උන්වහසේ ස්වර්ගිට ගිහිල්ලා දසවෙනි දවසද න් දාත්මන් වහන්ස එමනත්ත සැනසිලි කාරයණන් වහන්සේව සියලු මනුෂ්‍යන් තරන් වහන්ස වෙදග වා. කවුර කෙනෙක් සු කෘතුස් වහන්සේ තමන්ගේ ජීවිතයටට පිළිගන්නවන ගැලුම් කරු ලෙස වන්හසේ කෙනා තුළට එ නවා ජීවත්වෙන්න. ශුදාාත්මන් වහන්සේ විදියට. ඒ යෙු කෘතුස් වහන්සේ තමයි. දෙවන් වහසේ ගෙන් තිත්වයක්. පයණන් වහන්සේ පුත්‍රයන් වහන්ස ශුදාාත්මන් වහන්ස වන්හස ත්‍රිත්වයක්ත් ඒ තිත්තුවය දවන් වහන්ස නු්‍යතර. ආදරයකන දෙ ව. උන්වහන්සගේ හදරට කොන් දෙෙසිවර හිතයි. සීමාවක් නෑ. උන්හසේ අසීමමිතව මනුෂර ආදරයකන දෙවන් වහන්සේ. උන්වහසගේ ජීවිතය දෙන්න තරක් මේ ඉරහඳ තාරකා මවපු, විශ්වය මවපු දෙවියන් වහන්සේ. උන්වහන්සගේ ජීවිතය දෙන්න තරම් මනුෂ්‍යතාආදරය කරලා. ඒතරන් උන්හසේ මනුෂ්‍ය ආතරය කරවා. ඉතින් ඒ දෙවන් වහන්සට නි මනුෂ්‍යත් එක්ක සහ භාගිත්‍ය තර සහභාගික මක් තර සම්බන්ධතාවයක් ඇති කරජන්න ඒකත්වයක් වෙන. අද ගොඩක් කිනෝ දෙවන් වහන්සේෝ දුරින්තියාගෙන ඔවුගේ යාශ්‍යමන් පමණක් කොප්පු කරගෙන ඉන්නවා සම්බන්ධකම නැතුව. අද ගොඩක් හිතුනුවෝ දුක්ක ඉන්නේ. අද ගොඩක් ඉතුනුවෝ දෙවන් වහන්සේගේ කැමත්ත මොකක්ද කියලා නොදැන්න තමන් කැමතිදේ කරගෙන ඉන්නේ මේ සම්බන්ධකම නැති නිසා. ගොඩක්හගේ ජීවිතය වරද්දගන්නේ. ගොඩක්හගේ ජීවිත තුළ ලොකු පිගිටෙන ගොඩන ගිලා. ඒ පිරිිනත් එක්ක එකටේ ගමන් කරන්නේ. හට විසගන්න බැරි ප්‍රශ්න ොඩා ොලූුට පටි ිලා දෙවන් වහන්සේ වදාහන දෙවන් වහසේ නාමේ දරන නමුත් ප්‍රශ්න ගොඩක් එක ගමන් කරන. ඒවට විසදුන් පේන්න නැහැ. ඒවට විසදුන් නොපෙනෙන්නේ දෙවන් වහන්සේක සම්බන්ධකම නැති නිසා. එනම් ඔබටඒ සම්බන්ධකම තියෙනවන කොහොමද සම්බන්ධ නැවත වැඩිදියුණු කරගන්නන්නේ නවත ශක්තිමත් කරගන්න. ඔබ සම්බන්ධකම නැත්තන් කොහොම ද සම්බධක මැති කරගන්න කියලා මොග පරට කරන්න නවා හොඳයි. අපි කියොමු ශුද යහන් පොතේ අටවිනි පරිච්චේදේ දොලොසනි පතේ. ශුද යොහන් පොතේ අටේ දොළහා. හොඳයි ඒ පදේ කතා කරල කියනවා යෙසුස් වහන්සේ කතා කරල කියනවා. එබවින් යෙසුස් වහන්සේ නැවත ඔවුංච කතා කරමින් මම ලෝකයේ ආලෝකයේය මා අනුව එන්නා අන්දකාරයේ නොහැසිර ජීවනය ආලෝකය ලබන්නේ යැකිසිේ. සු වහන්සේ කතා කරලකේනවා මම තමයි ලෝකේ ආලෝකය කවරුවර කෙනෙක් මං අනුව එනවා නම් ඒෙන මොකද වෙන්න යන්නේ අංග කාරයේ තවත් හැසිරෙන්නේ නැතුව ඒ කෙන ආලෝකයේ හැසිරන්නේ යනවා ඒ කෙන ජීවනය ආලෝකයේ ලබ නවා ජීවනය යාලෝකය අප යසු වහන්ස ළඟට ඇවිල්ලතියෙන්නේයි ඇතෙන්ම අපිඋන් වහන්ස තෝරගත්ත නිසා නෙමයි ෙසු වහන්සේ අපිව ෝරගත් නි. ඉතින් උන්වහන්සේ තුළ අප සදාහකාල ජීවනය තිබෙනවා. අපි ඒසු වහන්සේ ළඟට ඇත්තටම යන්න මොකොටද. අද බහුතරයක් ඉතුනුවන්. විශේෂම සභාවන් තුල. බහතරයක් හිතුනුවන් අද ඒසු වහන්සේ ළඟට යන්නේ ජීවනය ආලෝකයේ ලබමින් ඒතුළ ක්‍රියා කරන්නද ඒම නැත්තං ජීවනය ආලෝකය ගැන හිතන් නැතුව තමන්ග මේ ලෝකය අවශ්‍යතාාටිකක් ඉෂ්ට කරගන්න තමන්ග මේ ලෝකය අවශ්‍යදාවටිකක් කරගන්න මේ ලෝකයේ ජීවිතය ගැන විතරක් හිතමින්. ප්‍ර්තික විසදගන්න ේසුස් වහන්සේ ලඟට යන ගමනක්ද. ඔය කණ්ඩායම් දෙක සභාවතුළ ඉන්නවා. එක කණ්ඩාහමක් තමයි ජීවනය යාලෝකය ලබන්න මේ ලෝකෙ මොනදේ නැතිවුණත් එස්ල්ල කුණුවිර සර කලා ඒ කිසිවක් මට වැටැන් වැඩක් නැහැ. යෙසුස් වහන්සේ තරම් කියලා. ජීවනය ඔහයාගෙන යාලෝකය හයායගෙන් යන ක්ඩායම. අනිත් කණ්ඩායම තමයි තමන්ගේ අවශ්‍යතාශි්ට කරගන්න මේ ලෝකේ දේවල් පොදිිබැඳගන්න මේ ලෝක වස්තු රාශවමි මේ ලෝකෙ සැපසම්පත්වට ආශවමන් මේලෝකේ තමන්ගේ පෞද්ගලික පැතුරූපයක් ගොඩන්නගා ගන්න ආස්වමින් මේ ලෝකේ තමන්ටප කිය තත්වයක් ගොඩනගා ගන්න ආසවෙමින් යෙසුස් වහන්සේ ඔහොයාගෙන න අය ඔය කණ්ඩායම් දෙකද සභහතුර ජීවත්ත නවා ඔය කණ්ඩායම් දෙකෙන් අපි ඉන්න ඕනේ ජීවනේ යාලෝකෙ ලබන ක්ඩායම මොකදකට හේතුව ජීවනය යාලෝකයේ ලබන්න යන්නේ ෙසුස් වහන්සේ අනුව යමෙක් Yesෙසුස් වහන්සේ අනුව යනවනං ඒෙනා Yesෙසුස් වහන්සේව අඳුරන කෙනෙක් ඒකෙන සු වහන්සේව හඳුනන කෙනෙක් ඒකෙන Yesෙසුස් වහන්සයව දන්න කෙනෙක් නෙමෙයි. ජීවන ආලුවෝකය ලබන් උන්වහන්සේ අනුව යන කෙනා Yesෙසු වහන්සේව හඳුනනවා හඳුනනො කියලා කියන්නේ ඔහු Yesෙසුස් වහන්සේව හඳුන නෝ Yesෙසුස් වහන්ස වව හඳුනනවා. අපි උන්වහන්ස නොදැන්න කාලෙපවා උන්වහසේ අපයෝ දැනගෙන හිටිය ඒ නිස උන්වහන්ස අපය කැවලතිී. උන්හස තොරගත් න්හසය තොර ගතා උන්වහස අපය කැඳයිවා උන්හසේ අපේ හමකිරෙෙන් හඳුනනවා හැබැයි අපි උන්වහන්සේ හඳුර ගන්න වානේ උන්වහන්සේ දන්නවා කියන එක හඳුනා කියනකේ වෙන ශක්තිය න අත්තරම නොකද දන්න කෙනා ්‍යශ්නනා කරනවා නමස්කා රකම ප්‍රශංසා කරනවා හැ න්හන්සඉන්න ගොඩක් දුරී කෙනාට ඒ කන එ ඒ කෙනට यු හන්සේ එක්ක සම්බන්ධකමත්නහ ළඟ සම්බන්ධක ඇතුවෙලානෑ ලග සබන්ධකර ඇතුල් වඋනාම ඒකෙන යෙසු වවාන්සේ අනුව යන කෙනෙක් වෙනවා. ඒකෙන තවත් අන්දකාරේ හැසිරන්නේ නැති කෙනෙක් වෙනවා. ඉති මෙතන තමයි කාරනාව තියෙන ඔබට ඔබගෙන විමසන්න ඔබ ජේසුවාහන්ේ අනුව යන කෙනෙක්ද. මොක අද ොඩක් සභහපන්තුල අද කිතුුණු සමාජේතුල උන්වහන්සේ කෙර අදහිල් විශවාසය තියාගෙන මනුෂ්‍යන් ජීවන නමුත් උන්වහන්සේ කියන දේ කරන්න එනැහැ. එතනයි ප්‍රශ්නි තියන්නේ. උන්වහන්සේ අනුව යන කෙන අන්දකාරේ නොහැසිර. ආලෝකයේ ජීවනය ලබන්න නම් ජීවන ආලෝකයා ලබන්න නම් ඒ ආලෝකයේ අන්නයට ප්‍රකාශ කරන්න නම් ඒ අන්දකාරේ හැසිරෙන්න්න බැයි එය අන්දකාරයේ හසිරන්නේ නැතුව ඒ අන්දකාරයේ නොැ ආලෝකයේ හැසිරෙන් නම් ආලෝකය තුළ ජීවත් වෙන්න නම් ඒ නට සිද්ධ නෝ ෙසුන් වහන්සේ කියන දෙේකර උදහරණයක් ඉදිර මට මතක්කන මේ වෙලාේ අබ්‍රහම එයාට දෙවන් වහසේ දුන්න පොරොන්දුවක් එතම යිසාක ඉසක් තුළින් ආබ්‍රහම් තුළින් උන්වවාසේ ජාතියක් බිහි කරන්න යනවා. මුහද වැලි වගේ. ආකශ්‍ය තාරකා වගේ.ඒ පොරොන්දුව දෙවන් වවාසේ ආබ්‍රහට දීල තියන කොට දෙවන් වහස කතා කරලා කියනවා. ඔයාගේ එකම පුතාව පූජ කරන්න. ඔහගේ එකම පුතා පූජ කරන්න. ආ්‍රහ් එකර කීකරුුණා. ඒ තරම් දෙවන් වහන්සට බයව ඔවු ක්‍රියා කරා. බය කියලා කියන්නේ ආදරය. ගොඩක්යි අද බයි ආදරයේ පටලෝගෙනති නවා ගොඩක් ආගමික දේවල්ොල ගොඩක් වෙනත් ආගම්මොල සමහරක්කය බය නිසා ඒ ආගම් අදහන වෙන්න පුළුවන් අපි කියෙන දන්නේ නැහැ. හැබ අපි දන්න Yesෙසුස් වහන්සගේ ආදරය තුළ යෙසුස් වහන්සේ අදහන ඒ සම්බන්ධතාවය තුළ අපි හැම කෙනෙක්ම දෙවන් වහන්සේ කියන දෙේකරන්න උන්වහන්ස ආදරය නිසා දේව බය කියලා කියන්නේ උන්වහන්සේ රආදරය කරණ. ද ප්‍ර්ාව ආරන්ේ න්හස කාරණාවන අප ැනගන්න නවා දව හසේ කාරණාවන ප ෙදරව කරන්න නවා අපි උන්වහන්සේ ආදරය කරන්න නවා කොද විර හිතව උන්වහන්සේිට ප්‍රතම ආදරකර කොන්දෙසි වි රහිතව ඒ ආදර දැනගත්ත නිසාි න්හස ආදරන්න නවා. ආ්‍රහ ඇදහිල්ලේ ඇදහිල්ල තුළ ගමන් කරපු කෙන සමට අපි කීනන දැදහිල්ල පියා කියලලා. මොකද ද හිල් දව වහස පොරුද දී තිබියදී ඔහ ඇදහිල්ලින් තමගේ එක්ම පුතා පෝජර රගෙනිය. එ තරක් ෙවෙයි හු පිය ඔස්ස වන ොහොත්ත තමයි දෙදවන් වහන්සේ කතා කර කියන්නේ. උඋවහන්සේ කර බයව සිටින බව මමදැ දන්නව කියලා ආබ්‍රහම්්ට කතා කළ දෙවන් වහස කියනවා. උහස දැක්ේ ඕගේ පරිපූර්ණූ හදෝත් ෆර්ෆෙක්් හර්්ක. ඒ වගේ මුොහතුර නිර්ීත මතිබුණ ඕන මදකර හදන්න ද වන්හස ස ෙනි. ඉතින් දෙවන් වහන්සේ අද කාලයේ අපෙන් බලාපොරොතු එකකමදේ තමයි උන්හස ත මේ ලඟ සම්බන්ධකම. මේක ආගමික නැහැ මේ ආත්මිකයි. ඒනිසයි ළඟ සම්බන්ධකමට අපි ඇතුළ වෙන නම් මෙනේ කාරර්ණාව ගොඩක් වැදග. ඒ තමයි උන්වහන්සේ අනුව යන එක. උන්වහන්සේ කියන දේ කරන එක. අද ගොඩක් හිතුන උන්වහසේ කියන දේ කරන්න නැහැ. උන්වහන්සේ උදන්න හැබ උන්හසේ කියන දේ කරන්න නෑ. ඔබ උන්වහන්සේ කියන දේ කරන කෙනෙක් නම්. ගේ ජීත දසි දස වෙනස් කරගන්න කෙනෙක් නම්. ඒ හිටේ වාට වඩා අදයිවා වෙනස් වෙලාන. වෙනස්ෙන් උත්සහ කරන න ශුදාත්මන් වහස ඉඩ දෙනවනම්. අදට වඩවා හෙටවෙන් උත්සහරනවාන ව ශුදාාත්නන් වහස ඉඩද දෙනවානම් ඒසුස් වහස කියරනද කරන කෙනෙක්. අන්න ඒ කෙනා තමයි තවත් අන්දකාරය නොහැසිර ජීවනය යාලෝක ලබන කෙනා. මේ ජීවනි යාලෝකෙ ගොඩක් වැදගත් මගේ සහෝදරය ම හෝදර. බෝ මාවව මේ පොළවවෙ තීල නීමේ ලංකාවේ තීලතිීනීමේ ලෝකයේ පුරා ස්ථාන ගත කරලා ඔබ මාවුන් වවාන්සේ තීල තිීනේ ජීවනය ආලෝකය අන් මනුෂ්‍ය දරගෙනයන්. සාක්ෂිකාරයණන් පිස. ඔබ තුළ මමතුල වාසය කරන ශුදාාත්මයන් වහන්සේ. ජීවමාන Yesෙසුස්කෘතුස් වහන්සේගේ ආත්මයණන් වහන්සේ. ඒ තමයි යසුස් කෘතුස් වහන්සේ වවාසිතෘිත්වයක්. ඒ Yesෙසු කෘතුස් වහන්සේ ආත්මන් වහන්සේ අපිතුළ ජීවනය වගුර ඕන. උන්වහන්සේ ජීවනය ආලෝක අපි තුළින් නිදහස් කරනවා. ඒ ජීවනය ආලෝකයේ මනුෂ්‍යයෙන් වෙතට අරගෙන යන්න තමයි ඔබව මාව උන්හන්සේ කැඳවල තියෙන. ඇත්තෙන්ම උහසේ කිව්වා ම ලෝකය පුරා යන්න. සලදනපියනන්ගේෙ පුත්‍යයන්ගේෙද සුදාානන් වහසකද නාමට ෞතිස්ම කරන්න. මං විසි අනල සියල පවත්තන උගන්වන්න කල උහසේ ගෝලටක උහන්සේ කතා කළ කිවා ජෙරුසලම පටන්ගෙන මු ලෝකයේ සීමමාන්තයන්දක්වා මාගේ සාක්ෂිකාරය වෙන්න කියලා ඇත්තෙන් උන්වහන්සගේ සාක්ෂිකාරය වෙන්න උන්වහන්සේ අනුව යන කෙන ඒකන අතමයි අන්දකාය නොහැසිර ජීවනය ආලෝකය තුළ ගමන් කරන්න කෙන ඒකෙනන තමයි උවහසගේ සාක්ෂිකාරය වෙන්න යන්නේ ඉතින් මේ කණ්ඩායම් දෙක හොඳින් වෙන්කල් හඳුන ගන්න ඔබ ඉතිවන කණ්ඩයමත් ඔබ වෙන්කල් හඳුරගත් ඔබ ඉන්නේ සාමාන්‍ය කිතුරු ජීවිතයක් ගත කරන්න ්‍යශ්නා කරන උන්වාහසය දුරින්තියාගෙන ගමනක් යන ගමනක් යන කිතුනෙක් විදිහට නම් ඔබට සිද්ධ වෙනවා උන්වහසේ අනුව යන උන්වහන්සේ කියන දේ කරන අන්දකාරය නොහැසිර ජීවනය ආලෝක ලබන ගමන යන්න ඇතුළත්වෙන. එක ඔබට සබෑයි පසුතවිම අවශ්‍යයනවා මොකද උන්වහන්සේ විශේෂ මේ සබහතුර බලාපොරොත් වන පෙදාන ඉලක්ෂණ ඇැතුන නිඩබීතකම බැටලි පැටුවෙක් වගේ අහිංසකකමඒ වගේම ෆෆෙක් හ් එක. උන්වහන්සේ කැමත්ත දැනගන්න පරිපූර්ණ වූ සම්පූර්ණෝ හදවද. ඒ තුලයි අපි ගමන් කරන්න අන්න තුළ ගමන් කරන කෙන ඇත්තෙන් මජීවන ඒ සු කෘතු වහන්සේ සාක්ෂිකාරය. ය ජීවනය යාලෝකෙ ලබන්නාව කෙන. ය උන්වහන්සේ අනුව ගමන් කරන කෙන ඒකතම වැදගත්තෙන්නේ. නොකද උන්වහන්සේ ජීවනයයි. උන්වහන්සේ වාක්‍යනවා. උන්වහන්සේ සර්ව බලධාරී අති ශුද්ධ මහෞත්තමූ පරාක්‍රමතුූ දෙවන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබ තුළ මම තුළ ජීවත් වෙනවා මේ ජීවනය යාලෝකය අන්මනුෂ්‍යයන් අරගෙන යන්න එක කොච්චර සීරියස්ද කියලම පොඩ්ඩක් පෙන්න්නන්න. යහන් පොතේ පලවිනි පරිච්චේ දී පලවෙනි පදේද මගේ පද දිකම කියීවන්නවා හරි යොහන් එක පලවිනි පදේද පලනි පදය කතා කළ කියනවා පටන්දී වාක්‍යනෝ වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක වාක්‍යනෝ දෙවියන් වහන්සේව සිටිසේක වා්‍යනෝ කියන්නේ Yesෙසු කෘතුස් වහන්සේ. උන් වහන්සේ ආරම්භේදී සිටිය ආරම්භේදී වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමඟ සිටියා වා්‍යානෝ දෙවියන් වහන්සේව සිටියා. මේ තමයි ඔබ තුළ මම තුළ ජීවත්තන ේසු කෘතු වහන්සේ ඒ වගේ මීලඟ පදය ඉළඟ පදේ කතා කළ කියවා උන් වහන්සේ පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ සමඟ සිටිසේක. උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධනු නොලද්දේය. උන්වහන්සේ තුළ ජීවනය තිබනේය. ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකෙ වූයේය. වාක්‍යානෝ කරන කොටගෙන තමයි සියල්ල සෑදුවේ. උන්වහන්සේ නැතුව නොසාදන ලද්දේ කියලතිනෙන. සියල්ල සෑදුවේ ේසු කිතුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්ස මයි වචනය ්‍යානෝ. මේ ඊළඟ පදේ කතා කරලා කියනවා උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වුණනා කියලා. මගේ සහෝදරය මගේ සහෝදරිය ඔබ මම උන්වහන්සේ පිළිගත් අය. උන්වහන්සේ විසින් අපි කැදවුණු ලද තිබෙනවා. උන්වහන්සප කැඳවලති නවා. උන්වහන්සේ සාක්ෂිකාරෙක් වෙන්න. ඒ විතරක් නෙමෙයි අපි උන්වහන්සේ අනුව යන නිසා. ඒ ජීවනය යාලෝක අපි තුළ බල නයි බෝඩ පත්වයෙන් ඕනේ. එහෙම වෙන්නේ. බ අඳධකාරයනොහැසිර ටින කොට. ඔබගේ කලින් ජීවිතය ඔබ අන්ධකාරය ජීවත්වෙන් නැති. චර්්චික ටාවට පස්සේ යසු වහන්සේ තුළට ටාවට පස්සේ චර්චික කියනෙ බිල්ඳින් නෙවෙේ චර්්චික කියලා කියන්නේ මනුෂ්‍යයන් එකමුතු එකතැම මහසික සභ වෙන්නේ න්නේ. උන්හසේ තුළට ආාවට පස්සේ අපි කොහොමද තවත් අන්දකාරය හැසිරෙන්නේ. අපි කොහමද තවත් අප පර්ම ජීවිතය තුළ ජීවිවත් වෙන්නේ. එහෙම වෙනවන උන්හස න ය නැතර. වහසේන යැන උවහසේ කියල දෙ කරනවා. ඒ කෙන තුළ වන්හසේ බලාපොරොත්තු වන ලක්ෂතුනතිනවා ජීවනේ ආලෝකයා තුළ බල නො. මොකද Yesසු වහසේ තුළ ජීවනය තිබෙනව ජීවනය මනුෂයන් ගාලෝකය. අපි තුළ උන්වහසේ දැන් ජීවත්තය නො. ඒසු කිතුස් වහන්සේගේ ආත්මනන් වහන්සේ අපේ ආත්මය හා අපි දෙවන් වහන්සේ දරුවය ඇයි සාක්ෂි දරන්න නවා. උන්හසේ අපි තුළ සිටමින් අප තු ශුද් කිරීමේ ක්‍රියාවෝලයක් ආම්ගරල දී. ළ ජීවන දැන්තියන ොකද ජීන ආත්මනන් වහන්සේ අපි තුළ ජීවත්වෙන නිසා. ඒ ජීවන ආත්මිනන් වහසේ අපි තුළ ජීවත්ව වෙන නිසා. මක දුන්වහසේ ජීවන ඇයි ඒ ජීවන තුමයි මනුෂ්‍යන යාලෝකය. ඒක නිසා ඔබ තුළ තින ජීවනය මනුෂ්‍යෝ දකිින් ඕනේ. එතකොටයි ඔබ සාක්ෂිකාරයෙක් වෙන්නේ. ඔබ තුළ තින ජීවන මනුෂ්‍යය ප්‍රකාශ වෙන්න ඕනේ. එතකොට ඔබ උන්වහන්සක සාක්ෂි රයෙක් වෙන්නේ. එතකොටයි. වනි ආලෝකේ අනි මනුෂ්‍යයෝ දකිින් යන්නේ අපි ඉළඟ පද ච්චිය ඉළඟ පදය කතා කල කිය නවා ආලෝකයේ අන්දකාරයේ බබලයි අන්දකාරේද ඒ ග්‍රහණය නොකළේ ආලෝකය අන්දකාරේ බබලන අදකාරයට බෑ ග්‍රහණය කරන්න යාලෝකය මුො ආලෝකය යන න තන අදකාරය පලාගෙනයන් යනවා ආලෝකයේ ගමන් කරන හැම තැනම අන්දකාරය පලායනවා අන්දකාරය පලායනවා. ඒකයි සිද්ධ වෙන්න නේ ඔබ මනුෂ්‍යයන් ලඟට ගිහිල කතා කරනගොට ඔබ තුළොතින ජීවනි ආලෝක නිසයි මනුෂ්‍ය තුළතින අදකාරය පලා යනවා. ඒකින් අංගලලා යනවා. ඔබ නිවස්සකට ඇතුල් වෙන කොට ඔබ තුළතින ජීවනි ආලෝක නිසයි නිවස ආලෝක මත්වෙන්නේයනවා. අන්ද කාරයේ බලකුට බිදෙන්න්නේ යනවා. යක්ෂග සැලසුම් බිඳ වැටෙන්න්නේ නවා. පාතාලේ දොරට පැද දෙන්න නවා. ඔබ අන්දකාරයෙන් නොහැසිර උන්වහන්සේ අනුව යන උන්වහන්සේ කියන දේකරන උන්වහස බලාපොරොත්තු ලක්ෂණ බතුර තිබෙන උන්වාසේ අනුව යන ගමනක් යන්න ඕනේ. එයා තමයි අන්දකාරය හැසිරෙන් නැතුව ජීවන යාලෝකෙ ලබන කරා. ඒකඇ මෙතර යොහන් කතා කළ කියන්නේ. යොහන් කියන්නේ ඒසු සංසර ගොඩක්ම ප්‍රේම කරපු ගෝලයා. අවසා ධාත්‍රී භෝජිනය වෙලාව උන්වහන්සගේ ලපැත්තට හන්සේ වෙලා උන්වහන්සේත කතාරපු ගෝලය උහසේ ඕට බොහෝ ප්‍රේම කරා. වනාස්ස ගොඩක් ආදරය කර ඒ වගේමතැයි ඔබට මටඋනාන්සේ බොහෝසේ ආදරී කරනවා. උනාසර ඕනේ ඔබත් මමත්තක සම්බන්ධකමක්. ඉති ඒකයි මේ ජීවන යාලෝකය ඔබතුළ බලවන්න නඕනේ මොගද ඔබ යන්න හැම තැනකදීම. එඒ ජීවනය ඔබතුර තියෙන නිසා ආලෝකය බබල නැම තැනක මන්දකාර්ගය පලා යන්න න. හම ඊළඟ පද අපිකිවුමු ඉලක පදය කතා කර කියනවා? එවියන් වහසේ වෙතින් එවනලද යොහන්න්නම් මනුෂ්‍යකාවය. ඔහු කරන කොටගෙන සියල්ලන් විසින් අදහන පිණිස. ආලෝකයේ ගැන සාක්ෂි දෙන්ට ඔහු සාක්ෂි පිරිනිසාාවයේ. දැ මෙතන යොහන් ගැන යොහන් බෞධිස්ත ගැන කතා කරලා කිය නවා. ඔබ හැම කෙනෙක්ම දන්නවා විශේෂ මේ සේවයත්ත එකතුලයි නොබ දන්නවා. අපි අපගේ සේවය තම ි හඳුන් වන්නේ එල්ලියගේ ආත්මීෙන් ක්‍රාත්මක වන සේවල දිට. එල්ලියගේ ආත්ම අවසන කාලතුලම මේ සබහතු වන්ස වගුරෝලා. එලියගේ ආත්මෙන් සූදන්නමු සැෙනකුන් වහසේ පිළිල කරන්න ඔපයුතුි. අපි දන්නවා යොහන් ෞතිස්ව තමයි ප්‍රථම වතාව වන්වහසගේ පැමිණීමේදී එලියගේ ආත්මෙන් මේ පොලෝටේවේ. බලන්න යොහන් ලියනෝ යොහන් බෞතිස්ත ගැන සාක්ෂි දෙන පිරිස මනුෂ්‍යයක් ආවා හරි ඒ මනුෂ්‍ය යමොකක්ද කරේ ඔහු කරුණකොට ගැන සියල්ලන් විසින් අදහන පිණිස ආලෝකය ගැන සාක්ෂිදන්ට ඔහු ක්ෂි පිනිසාවේ. ආලෝකය ගැන. ආල්ලෝක කියන ජවනය උන්වහන්සේගේ සදාකාල ජීවනය. ඒ ජීවනය නැති ආලෝකය ගැන සාක්ෂි දෙන පිනිස යොහන් ෞතිස්තව වහන්සේවා. ඒ වගේම නේද ඔබබබ මාව මේ අවසාන කාලයේ සු වහන්සේ වල තියෙන්නේ මේ පොළොවට උවහන්ස අපි කැඳවල අපි යවල තියෙන්න්නේ උන්වහන්ස ගැ සාක්ෂි දෙන්න. ආලෝකය ගැන සාක්ෂි දෙන්න. උන්වහසේ ේකත ඒකට තයි උන්වහන්සේ අපිෝ කැඳවවේ. හමේ ඒ නිසා ඔබගේ කැඳවීම මිල කරන්න බැහැ. ඔබ ගත්තේ ර්්‍රදී මිල මුදල් වගේ දිරා යන දේවල්ලොලින් නෙමෙයි. ඔබම ගත්තේ මිලන් කළ නොහැකි ඒසුස් කිතු ස්වාහන්සේ ශුද්ද ලේවලින් ඔබෝ මලදී ගත්තේ ඔබ ඔබට අයිතිනැහ. ඔබ යිති උන්වහන්සේට. ඒ නිසා ඒ ජීවනය ගැන ආලෝකය ගැන සාක්ෂි දෙන ිෙනස්ස උන්වහසේ බෝ කහැඳලලා මේ මොහමතේ ඔබ ස්ථාන ගත කලා තිෙනවා.ඒ එ නිසා උන්වහන්සේ අනුව යන කෙනෙක් වෙන්න ඒ ජීවන යාලක බතුල් බල යන. අවසාන කාලේකැයි සිද්ධවෙෙන් ඕොන. එකනනාගේ ලක්ෂණ තුන තමයි මංර පෙතමෙන් පැදිලි කර. හරි නිර්වීතකම බැටි පැටියකෝගේ අහිංසකම් ෆෙක් හට් එක උන්වහසේ බලාපොරොත්ය එක. ඒවාගේ මිලක පදේ තිකිියුම් එල පද හතා කළ කියනෝ. ඔහු ඒ යාෝකෙන් නොව ඒයාලෝකේ ගැන සාක්ෂි දෙන පිරිසාත නැත්තේ මේ යහන් බෞතිස්ය හතාා කරන්න. ලෝකට එන්න වූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්න වූ ආලෝකය සත්‍යය වවූ ආලෝකය. යොහන් බෞධස් ආලෝකය නෙමේය ආලෝකගන සාක්ෂි දෙන්නාව. අපි තාලෝක ගෙනන සාක්ෂි දෙෙන්න්න දැම අවසන කාලේ මනුෂ්‍යයන් වෙතර යනවා. උන්වහන්සිය ගන්්බිම්විල ටර්ගෙන යනවා. උන්වහන්සගේ නාමේ ඇහුඒවත් නැති ප්‍රදේශල වඋන් වහසේ අපි වරගෙන යනවා. ඔබ ස්ථානගතා කරලති බවරම් පාච්චි කර. අපි උහසගත කළ කියන නද ගෝලයන්ට මම ලෝකෙ ආලෝකය නුබලා ලෝකය ආලෝක. උන්වහන්සේගේ ජීවන නැමති ආලෝකය ලැබවාවූ අපිත් ලෝකිට ආලෝකයක් වෙන්න න මනුෂ්‍යයට ආලෝකයක් වෙන්නේ නවා. අන්දකාරය පලා යන පිණිස අපේ ආලෝකය මනුෂ්‍යය ඉදිරි අපි බබල වන්නේ නවා. හරි අන්දකාරයෙන් වැහිල ඉන්න ජනය ජනය අන්දකාරෙන් ලෝකෙ ගනන්දකාරෙන් වැලතිරීමේ කාලේ උන්වහසේ අපි කෙරේ උන්වහසගේ ආෝක බලවන්න්නේ යනවා. අපි කෙරේ උන්වහන්සේ මහිම වැගරෙන්න්නේ න උන්හසේ ආෝකය වැගරෙන් ය. මේ ඒක නිසා ලෝකෙට එන්න වූ සියලු මනුෂ්‍යයන් ආලෝක කරන්නේ සත්‍යය වූ ආලෝකෙ වන ජියොමාන Yesසුස් කෘතුස් වහන්සේ. ඒ නිසා මගේ සහෝදරය මගේ සහෝදරී ේසුස් වහන්සේ අපිව මේ පාෞච්චි කරන්නේ උන්වහන්සේ අන ූ උන්හන්සේ පාවිච්චි කරන්නේ සත්‍ය වූ ආලෝකය මනුෂ්‍යන්ට සම්බන්ධ කරන දිනිසා. මේක තමයි සම්බන්ධකම. ඔබ ම උන්වාහසතක සම්බන්ධක ඇතිකරගත්තා. ෙන්න්න දීමමන්දන් පැහදිලි කරග නවා ආලෝකඇත්තෙක් අපි ගමන් කරන්නවන වහසේ අනුව පියන්නවාන හරි ඒ ගමතෙක්ක කණ්ඩයම් දෙක ඔබ වෙන්කරන්න ති ඔබයි මොකණන්ඩමද කියලා ඔබ න්නවන ක්ඩයිමක්ත්දැ ඔබ දන්නවා. ඔබයි ඉන්නඕන මොන කණ්ඩයිමද කියලා. ඉතින් මේ යන ගමන තුළ අපි කරන්නේ අන්දකාරය වෙසන මනුෂ්‍යන්ව සත්‍යය වූ ආලෝකෙවන. මනුෂ්‍යයන් ආලෝක කරන්නව සත්‍යයව ආලෝ කෙවන ජිව තු වාස සන්ද කර. ඒ සමගගේ කමයිති කර එක. ඒත් සමග කමයි සේවේ තමයි අපි කරන්නේ. ඉතින් මේ සත්්‍යය වූ වාලෝකය ලැබවා වූ අපි ඒ ජීවනය නැමති යාලෝකය ලැබවා වූ අපි යසුකතුස් වහන්සේ ශුද්දු ත්මණන් වහන්සේ ලැබවාහු අපි. තවත් කෙසේ අන්දකාරය හැසිරෙන්න්නද. තවත් කොහොමද අන්දකාරය හැසිරෙන්නේ. උන්වහන්සේ හදවත අපි දැනක ටි කොහම තවත් උන්වහන්සි ඇත්වෙලා. න්වහස අකමතිද කරම ජීවත්තෙන්නේ මේ ලෝකෙයට එන්න හැම අනුෂ්‍යෙක්ම ආලෝකුමක් කරන්නේ යසු ෘතු වහන්සේ උන්වහන්සේ සත්‍යය වූ එක මාලෝකය ඒයාලෝකය මනුෂ්‍යයන් වෙතරප අරගෙන එකතු ඇැි කරන්න ඕන ඊළඟ පදය අපි කියෝමු ඊළඟ පද කතා කල කියෙනවා උන්වහන්සේ ලෝකයේ සිටිසය ලෝකයද උන්වහන්සේ කරණ කොටගෙන සාධන ලද්දේය නොමුත් ලෝකයා උන්වහන්සේ ඇඳදින ත්තේ නැත උන්වහන්සේ සොකී ස්ථානෝට ආසයක සොකීෝ උන්වහන්සේ පිළි නොගත්ත ෝය. නොමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්ත ෝද එනම් උන්වහන්සගේ නාමය කර අදහගත්ත ෝද ඔවුන්ට දෙවන් වහන්සක දරුවන්වට උන්වහන්සේ බලය දුන්සේක උන්වහසේ සොකී ස්ථානාවට ාව වහස යුදවුවන් දගට ාව හැ ොඩක් දෙෙක් උන්වහස පිගත්ත නෑ හැබයි යමෙක උන්හන්ස පිළිගත්තද උන්වහසේ අදහගත්තද. ඒක එනට උන්වහසේ බය දුන්න. ඒ න්හස පුත්්‍රයෙන් වන්න. ඔබට මට උන්වහසේ බලදී තිබෙනවා. අපි වන්හසේ රබ්ා පියානන කියල කතා කරනවා. ඉති මගේ සබෝදය මගේ සවදරය. අපි ලෝකයේ ආලෝකය වෙන්න නම්. ඒයාලෝ කැ අපිතුළ බබලන්නන අපි අදකකාරය වහසේ උන්වහසේ අනු ගම කරන්නවා. උන්වහසේ කීර දේ කරන කෙන උන්වවාසය හඳුන උන්වාහසේ ොහෝසේ ආදරය කරන්න මොද වන්හසේ කියන යමෙක් ට ප්‍රේම කරේ ම ශ ක්ෂ කර නවා. මගේ පියාණන් වහන්සේ එයාට ප්‍රේම කරන්න යනවා මමද පියාන් වහසේදැවිත් ඔහු සමඟ වාසය කරන්න යන ඒසුස් වහන්සේ කතා කල්ලාගව් ලැට කිවවා එති උන්හන්ේ බලාපොරත්න මෙිම ඒ එකකත්වය මෙිනේ සම්බන්ධකම්. එළඟ පද ඔහු ලේන්වත් මාංශය කැමැත්තෙන්වත් මනුෂ්‍යයෙන්ගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගේ නඋපාන් නොය කවුදම. යෙසු කිතු වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයන් වන්න බලය දුන්නහය. ඒ ඔබ ගැන ම ගැන කතා කරන්න. ඒ ොකද ඒ ගැන මොක්දයාගේ ලක්ෂණය ඒ අය ලේන්වත් මාශය කැත්තෙන්වත් මනුෂ්‍යයන්ගේ කැමැත්තෙන්වත් නොව දෙවන් වහන්සේගෙන් උපන් ොය ඒක තමයි යොහන් එක යහන් තුනේ නමේ කතා කළ කියන යමෙක් දෙවන් වහන්ස ඉපද සිටිනවද ඒ කෙන පව්කරන්නේ නැහැ දෙවියන් වහන්සේ බජය ඔවුතුල තිබෙන නිසා පව්කරන්න බැහැ. ඒ නිසා උන් වහන්සේගෙන් මිපදන අය විදිහට අපි උන් වහන්සේ කැත් කරනයි වෙන්නවානේ හයි. ලෝකේ ආලෝකය වෙන්න වශ්‍යයි. උන්වහන්සේ සත්‍යයව ආලෝකයි ඒ ආලෝක අපිතුඋන් වහන්සේ වගුරෝලතියනවා. ඒ ආලෝක ජීවන නැති ආලෝක අපිතුළ න් වහන්සේ තබල තියෙන. උන්වහසේ අපි තුළ ටැවිල්ල අපි තුළ ජීවත්වෙනවා. උන්වහන්සේ අනුව යන කෙනා උන්වහන්සේ තුළ තවදුරටත් අන්දකාරේ හැසිරින් නැතුව ආලෝකය තුළ හැසිරන කෙනෙ බවට පත්වෙන්දන මොකද ඒ ජීවමාන දෙවන් වහන්සේම මනුෂ්‍යෙක් විරමය පොලෝටාව. අපි අවාස කරන්න අපිත්ක සම්බන්ධක මැති කරගන්න ඒක ළඟ පදේ කතා කල කියනා. මොකද. තවද වාක්‍යානෝ මාංශවත්වී කරුණාවෙන්ද සත්්‍යයෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක පියාණන් වහන්සේ වෙති වූ ඒක ජාතක පුත්‍රයණන් වහන්සේගේ මහිමේ වැනිියූ උන් වහන්සේ මහිමේදුටුණුව. වාක්‍යයානෝ මාංශවත්වෙලා අපි අතරේ වාසේ කරා. ඒතමයි ජියෝමාන ුකෘතු වහන්සේ. ඒ ෙුස් කෘතිතුස් වහන්සේ අද ඔබ තුළ මොමතුන ජීවත්ය නව. ඔබ කිතිනුවක් නොමයි නම්. ඔබ ආරාධනා කරන්න සුස් කෘතිතුස් වහන්සේට ඔබතුළට එන්න කියලා. ඔබතුළට එන්න කියලා ආරාධනා කරන්න උන්වහසේ බතුළ ජීවත්තන්නේ නො. න හද ඉ ංක වවාහස ො දවසේ කතාකර නැති කොහොමදි උන්වහන්ස ජීවිර නති ආලෝක මනු්‍ය දී බලවන්නේ සහ උන්වහන්සේ අනුව යන්නේ සහ උන්වහසේ හඳුන කෙනෙක් වෙන්න කියෙන කාර්මය ගන්න සහ. න්හස ප බාපොරත්ව න ලක්ෂණයන් තුන ගැන. ඉතින් මගේ සහෝදරේ මගේ සහදරිය. උන්වහන්සේම වාලත් එෙක්ක ඉන්නෑනවා ඒ සමහධානය දෙවන් වහන්සේම ඔබගේ සිද්ධ සිතුළි ධරක්ෂා කරු ලබේවා. ඉතින් අපි නැවතත් වස වචන ගැන කතාබයින් හම්බන එක ඔබ හැම කෙනෙක්ටම සුප දවස.